then me api me me corona virus ekata then me katha karanne desabaranyo tundu meda meda gahuwa gutti kele gatta ara morotuwe samallal nagaradipattu ire giya me me obi danga mage ulta bedu bedu gahuwa tambala bala karai meka deshwalani karne ekene giya ne dan hamudaya meka bohoma lassila kenakota ape Ranil Wickremesinghe mahatya eya dana metenta ai hamudaya me karanne bolu putta kalawala mon ora Ranil Wickremesinghe mahatya gattawa COVID වසංගතය අද තීග්‍රයෙන් පැති වෙනවා. දවසකට 90ක් 100කට වැඩි ප්‍රමාණයක් මිය යනවා. දෙන්නත ලබා දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොකර වෙනම හමුදාව යටතේ කරන්න. ඒක පිළිගන්න බැරි තත්ත්වයක්. WHO ආයතනයේ යටතේ විශේෂඥයන්ගේ කොමිටිය ලංකාව විතරයි නැත්තේ. පහම වෛද්‍ය විශේෂඥයන් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කරන්න තිබෙනවා. මොකද මේකේ වගකීම බාර දීලා තියෙන්නේ මේ කාර්යකායක බලකාය. ඒ බලකායට මේ වැඩ කටයුතු කරන්න ශක්තියක් නැහැ. අපි දකින්නේ මාධ්‍ය සංදර්ශනයක් පමණයි. අද මේ කොමිටියට ක්‍රියාකරන්න නීතියෙන් බලතල නැහැ. Ranil Wickremesinghe அவர்கள் இன்று இப்படியாக ராணுவத்தினர் குறித்து பேசுகின்ற பொழுது நேற்றைய தினம் சுகரதாச அரங்கிலே 5000 பேருக்கு மிக மிக தெளிவாக கோவிட் தடுப்பூசிகளை பெற்றுக் கொடுப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டிருந்தது. மார்னிங் த மார்னிங் நியூஸ் பேப்பர் சேஸ் ரணில் பிளேம்ஸ் டாஸ்க் ஃபோர்ஸ் ஃபார் கோவிட் டெத்ஸ் பட் இன் த மீன் டைம் வி சீ தட் இன் தேர் அபவுட் 5000 பீப்பிள் ஹேவ் பீன் வேக்சினேட்டட் யெஸ்டர்டே அட் சுகரதாச ஸ்டேடியம். மே கதாவகின அபி அஹனோ மே ஜனாதிபத்துமாகே பிரதான உபதேசகத்துமா ஹிட்டபு ஜனாதிபதி லேகம் துமா லங்காவே அங்கேக்கே புற சிவில் சேவகையா மேட்டமை லலித் வீரதுங்க மகாத்மியா லலித் வீரதுங்க மகாத்மியாங்க அபி அஹன் சுதாலாம் மினவா மே ஹமுதாவ புதும தரஹக் நிமே தியன் நிமே ரணில் விக்ரமசிங்க மகாத்தியா அரே தாசுல அரு தொப்பிகள் முதாகத்த விழா நிக்க அந்த பேரகனே நானா பிரகார ரட்டே மினிஸ்டர் விபாகம் பேருவென்ன பதவினி ஹேத்துவ தமாய் ரணில் விக்ரமசிங்க தொப்பிகள்ட்ட விருத்த கதாகிரீம் ஹொதாய் மே தங்க பி லலித் வீரதுங்க மகாத்தியத்தை கதாபாக்கரான் சுதாரம் சுது சும உதாசனக்கேவா லலித் வீரதுங்க ஜனாதிபதி பிரதான ஜேஷ்ட உபதேசக துமணி சூரியசன் அக்ஷராவத்துமா மாங் அத்தவசியம் மீ ஹமுதாவே ஈ காரியபாரே ஜன மத்தன் முரு லங்காவேம இன்ன புத்கலையன் போம பிரசன்சா முகேன் கதா கரனவா எனிசா மம முகுத் கியன்னே ஏக ஏக தேசபாரணன் கியன கதா ஜன மம கிசிம மீ பிரகாஷயக் கரன் மம கெமதி நஹே நமுத் மட கியன்ன டோனி மீ கருணு டிக හමුදාව නොවන්නට අද වෙනකොට අපිට මේ ලබා තිබෙන ප්‍රගතිය කිසිසේත්ම ලබා ගන්නට බෑ. දැන් මේ අද උදේ වෙනකොට ප්‍රගතිය තමයි පළවෙනි මාත්‍රාව මිලියන 11කට දීලා තියෙනවා. මිලියන 11කට ලක්ෂ 110කට. මේක විශාල ප්‍රගතියක්. අපි එන්නත් නිපදවන රටක් නෙමෙයි. අපි එන්නත් පිටින් ලබා ගන්න රටක් ඉන්දියාවෙන් ප්‍රදානයක් වශයෙන් අපිට ලැබුණා චීනෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණා ජපානයෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණා ඒ භාවයේ අර කොවැක්ස් කියන මාර්ගයෙන් ඇමරිකාවෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණා ඉතින් මේ ප්‍රදානත් එක්ක අපි මිලදී ගත්ත ඒවත් අරගෙන ගත්තොත් සාහර එන්න ප්‍රමාණයක් මේ රටට ලැබිලා තියෙනවා අද වෙනකොට මිලියන 19ක් එන්නත් ලැබිලා තියෙනවා මේකෙන් මිලියන 11ක් මං කිව්වා වගේ පළවෙනි මාත්‍රාව වශයෙන් දීලා තියෙනවා මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් දෙවන මාත්‍රාව වශයෙන් දීලා තියෙනවා දැන් මේ ප්‍රගතිය අත්කර ගන්න ප්‍රධානම හේතුව අතිකරු ජනාධිපතිතුමා මේ ගැන මං මේක මීට පෙරත් කියලා තියෙනවා උදේ හවහ විශාල දැඩි විමසිල්ලකින් සංඛ්‍යාලේඛන බලමින් රාජ්‍ය බුද්ධි අංශයේ විසින් ලබා දෙන තොරතුරු ඉතාම නිවැරදි ඒ නිවැරදි තොරතුරු බල මේක අර වැක්සිනේෂන් ප්ලෑන් එකට එහෙම නැත්නම් ඉන්නත් කරන සැලසුම් කරුවෙක් කරන ආකාරයට මේක විමර්ශනය කරනවා ඉතින් ඒ විමර්ශනය තුළ ඉතුමාත් තීරණයක් ගත්ත දැන් කලකට ඉස්සෙල්ලා මේක හමුදාවේ වෛද්‍ය අංශ
ඔබ දන්නවා හමුදාවට විශාල වෛද්‍ය අංශය ඉන්නවා. ඒගොල්ලෝ කුණු කාර්ය මණ්ඩල කුණු කාර්ය මණ්ඩල වලටත් මේ ඉන්නත් ලබා දීම කරන්න පුළුවන් නිසා යුද හමුදාපතිතුමා ඉතාමත්ම මැනවින් මේකට මැදිහත් වුණා. එතුමා යුද හමුදා රෝහල ඒ වගේම විහාර මහදේවි උද්දී පැය 24ක් පුරා ක්‍රියාත්මක වෙන එන්නත් කරන මධ්‍යස්ථාන දියත උයන මධ්‍යස්ථානයේ මේ ආකාරයට මේ විශාල එතකොට හමු මූලස්ථානයේ පනාගොඩ තිබෙන එහි තිබෙන ඒ ආරාමයේ තිබෙන ස්ථානය මේ ආදී මේ විශාල ප්‍රමාණයක් මේව කළා. අපි වාර්තාගත ඉලක්කරණයක් කරා දවසකට ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් 4,13,000ක් ඉලක්කරණය කිරීමේ රටේ වාර්තාවක්. එතකොට මේ විශේෂයෙන් මේ නිසාවෙන්ම තමයි අපිට පුළුවන් උනේ අර සුමානි ගන්නවා මේ ලෝකේ මේ තියෙන මේ වාර්තා ගන්න වෙබ්සයිට් තියෙනවා ඉංග්‍රාන්තේ. ඒ වෙබ්සයිට් එකක තියෙනවා දින 7ක් තුල 100කට කී දෙනෙක් ගැහුවද කියන ඒ සංඛ්‍යාලේඛන. ඒ සංඛ්‍යාලේඛන අනුව අපි තමයි උඩින් ඉන්නේ. අපිට වඩා පල්ලෙහැන් හිටියා ඉක්වඩෝ කියන රට දකුණු ඇමරිකාවේ සමහර දවස්වලදී අපිට වඩා ඉහළින් ගියා. නමුත් අපි තමයි දැනටත් අදසනකට ඉහළින් ඉන්නේ. ඉතින් දියුණු රටවල් එන්නත් නිපදවන රටවල් මේ සියල්ල පල්ලෙහැන් ඉන්නේ. ඉතින් මේ ප්‍රගතිය හැම වෙලාවෙම මනින්න ඕන සභාපතිතුමනේ. අවුරුදු 30ට වැඩි අපේ ජනගහනය මිලියන 21යි ලක්ෂ 210යි. මේ මිලියන 21 අවුරුදු වැඩි ජනගහනය ඇස්තමීන්තු ගත මිලියන 11.5 අපි කියමු මිලියන 12ක් කියලා. එතකොට මේ මිලියන 12ක් ලක්ෂ 120න් අපි මේ වෙනකොට ලක්ෂ 100කට ගහලා තියෙන ලක්ෂ 110කට ගහලා තියෙනවා කියන්නේ ඒක විශාල ප්‍රතිශතයක් 95ක් 96ක් වගේ මේ ප්‍රතිශතයක්. එතකොට අපිට තව කොටසක් ඉන්නවා ගහන්නේ නැතුව නොයෙකුත් හේතු නිසා මේ පළවෙනි ඉන්නත හරි ගන්න ඕනි. මේ නිසා බස්නාහිර පළාත ලොකු මෙහෙයුමක් කරනවා ඒ අය ගිහිල්ලා අහලා බලලා ඇයි ඔබ ගන්නෙ නැත්තේ. දැන් මම හිතනවා ඔබේ නිවසටත් එන්නේ නැති ග්‍රාම නිලධාරීවරයා මොකද්ද ඔබ ලබාගෙන තිබෙන එන්නත එකක් ගත්තද දෙකක් ගත්තද එහෙම නැත්නම් අරගන්න වෙනත් හේතුවක් තියෙනවද නොගන්න. මේ ආකාරයෙන් තොරතුරු සොයා බලලා ඒ අයවත් උනන්දු කරවන්න ඇවිල්ලා මේක ගන්න කියලා. මේක හරියට අර දංගලක තියෙන පුරුක වගේනේ. කොච්චර දංගලේ පුරුක් ශක්තිමත් වුණත් දැනන්නේ එක පුරුකක් දුර්වල නම්. එතකොට මුළු දංගලම දුර්වලයි. ඒක නිසා මුළු ජනගහණයම අවශ්‍ය සියලු දෙනාම එන්නත් කරණය වනතුරු මේක විශේෂඥ මතයේ වෛද්‍යවරුන්ගේ එතකොට තමයි මේ ප්‍රතිරෝධයක් ප්‍රතිශක්තිය අපේ ජනගහණය තුල ගොඩනගන්නේ. මොකද සමහර රටවල දැන් අප්‍රිකාව වගේ රටවල් වල ඒ අය කියනවා අර හර්ඩ් ඉමුනිටි එක. එහෙම නැත්නම් මුළු ජනගහණය තුලම යම් ප්‍රතිශක්තියක් තියෙනවා. සමහරකට එන්නත් ගහන්න තෝරන්න නැතුව ඇති. දැන් මේක ඉන්දියාවේ තැති වේගනේ යනවා. එන්නත් නොගත්තත් ඒ ඇතුළේ ඒගොල්ලන්ගේ තියෙනවා. නමුත් මේ අපේ තාම එහෙම එකක් නැති නිසා මේ එන්නත් කරන්නේ ඉතාමත්ම වැදගත්. ඒක නිසා තමයි රජය ආයාචනය කරන්නේ 1.3.6 කියන කෙටි අංක දරන ඒ පණිවුඩයක් දෙන්නේ ඉතිරි දවස් 3. ඒ කියන්නේ හෙට ඉඳලා දවස් 3ක් ඇතුළත බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි සහ වෙනත් නිදන්ගත රෝග තියෙන පුද්ගලයන් සියලු දෙනාම එන්නත්කරණයට භාජනය කරලා ඒ අයව ආරක්ෂා කරන්න ඕනෑ කියන ඒ උතුම් සිතිවිල්ල මත තමයි ජනාධිපතිතුමා නියෝග දීලා තියෙනවා. මේ අය හොයාගෙන මේ අයව ජීෙන්න බැරි නම් ඒ ගෙදරවල් වලට ගිහිල්ලා හරි ජංගම සේවයක් ක්‍රියාත්මක කළා හරි මේ අයට මේ එන්නත් ලබා දෙන්න. අපේ දැන් මේ රටේ එන්නත් වර්ග කීපයක් තියෙනවා. මේ සභාපතිතුමා වැඩියෙන්ම තියෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත. ඒක මිලියන 14.7ක් තියෙනවා මාත්‍රා ගෙනල්ලා. ඊළඟට තියෙන්නේ මොඩර්නා කියන එන්නත තියෙනවා මිලියන 1.5ක්. ඒක කොවැක්ස් පහතුකම යටතේ ලැබිච්ච එකක්. ඒ වගේම තියෙනවා අපිට ස්පුට්නික් කියන එන්නත. ඒක නම් එතරම්ම නැහැ ලක්ෂ 2ක් විතර තියෙන්නේ. ඒක 1.2 වෙන වින් වශයෙන් එන්නේ. ඒක එන්නත් සමාන නැහැ. පළවෙනි එක වර්ගයක් දෙවෙනි එක තවත් වර්ගයක්. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඒක පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තියෙනවා අපිට ඇස්ට්‍රාසෙනිකා අපිට ලැබිලා තියෙනවා දැනට මේ මිලියන 2කට ආසන්න ප්‍රමාණයක්. ওই දෙවණියෙන් අතරත් ලැබුණු මේකට අපිට මුල් කාලේ ලැබුණේ ඇස්ට්‍රාසෙනිකා. ඒ නිසා මේ ආකාරයට
මේ මේ විශාල වශයෙන් මේ ඒ වගේම ෆයිසර් කියන එන්නත ඒක ඇමරිකාවෙන් අපි විලදී ගන්න එන්නතක් මේ සියල්ල අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ අනුව තමයි මම ඔබට කිව්වේ මේ මේ මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් එන්නත් තියෙනවා කියලා. මම ඊළඟට කියන්නට ඕන අර මිලියන 11.5ක් තමයි අවුරුදු 30ට වැඩි කියන සංඛ්‍යාව. මම අර මිලියන 12ක් කිව්වේ යම් කිසි අනුමානයකට ඇතුව මිලියන 11.5ක්ට එන්න දෙක ගානේ ගත්තොත් මිලියන 23ක් මාත්‍රාව නැහැ. එතකොට මිලියන 20ක් මේ වෙලාව වෙනකොට ලංකාව තුල තිබෙනවා. අපිට තව මිලියන 3ක් ඕන කරන්නේ. ඒ මිලියන 3ත් මේ මාසය තුල අනිවාර්ය චීනෙන් සයිනෝෆාම් ඉන්නත ලැබෙනවා. අපිට අනිත් වෙනතුත් ලැබෙනවා. අපේ බලාපොරොත්තුව තියෙනවා අවුරුදු 30ට අඩු අවුරුදු 18ට වැඩි 18ත් 30ත් අතර මේ කාණ්ඩයේ මිලියන 3ක් ඔකට ආසන්න ප්‍රමාණයක් ජනතාව ඉන්නවා. ඒ අයට ලබා දීමේ මේ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. ඉතින් මම මේ විස්තර කිව්වේ මේ කාර්යය මෙතරම් ඉක්මනට කරන්න පුළුවන් වුණේ යුද හමුදාවත් නාවික හමුදාවත් ඒ වගේම මේ ගුවන් හමුදාවත් ඒ වගේම පොලිසියත් එකතු වෙලා කරපු ඒ මේ ක්‍රියාත්මකය නිසා ඒ පිළිබඳව අධිකරු ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා හැටියට ඉතාමත්ම දැඩි ඕනෑකමකින් තමයි මේ ගැන දිනපතා කතා කරේ. දිනපතා කතා කරලා ඒ හමුදාපතිවරුන්ට කතා කරලා ඔබතුමන්ලා දන්නවද දන්නේ මේ කතාවත් අද සංඛ්‍යාලේඛන සියල්ලම මේ මේ වගුගත කරලා ඒවා පවත්වාගෙන යන්නේ ඒ දත්ත පද්ධතිය පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දත්ත පද්ධතිය මත තමයි මේ අපි මේ කතා කරන ඔක්කොම කතා කරලා ඉකිර කරන්නේ. ඒකට හේතුව මේ මේ කංශයක දුර්වලකමක් හින්දා නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වලකමක්වත් එහෙම එකක් නෙමෙයි. මෙවැනි වසංගතයක් නඩපවත්වන්න තනි අමාත්‍යාංශයකට හරි අමාරුයි. මුළු රජයක්ම ඕනේ. ඉතින් ඒක නිසා යුද හමුදාවේ තිබෙන ශක්තිය ත්‍රිවිධ හමුදාවේ තිබෙන ශක්තිය මේ අවස්ථාවේ අරගෙන කෙටි කලකින් මේක ඉවර කරන්න තමයි මේ උත්සාහය දරන්නේ. ඉතින් ඒ නිසා මගේ නම් මේක සාමාන්‍ය පුරවැසියෙක්ට මගේ නිලධාරි දනතුරු අවශ්‍ය නැහැ. මම එහෙම නිල මේ ගැන කල්පනා කරන කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය පුද්ගලයෙක් කැරියර් හිතන්නේ හැම වෙලාවෙම ආපදා තත්ත්වයකදී මේ ත්‍රිවිධ හමුදාව තමයි ඉදිරියට ආවේ. සුනාමියේ ඉඳන් හැමදාම ගම්මතුරක් ගැලුවත් මොකක් කරත් ත්‍රිවිධ හමුදාව එන්නේ. ඒ නිසා මගේ පෞද්ගලික මතය නම් ඒ අයට අපි ප්‍රශංසා කළ යුතුයි මේ කරන කාර්යභාරයට. මොකද ඔවුන් අතිගාල දීමනා ඉල්ලන්නේ නැහැ. ඔවුන් වෙනත් වාහන පහසුකම් ඉල්ලන්නේ නැහැ. කිසි කරදරයක් කරන්නේ නැහැ. ගිය අයගෙන් ඇහුවොත් විහාර මහදේවි උද්‍යානයට හෝ දියතු වෙනට හෝ වෙනත් තැන්වලට මම නොයෙක් දෙනාට කතා කරලා තියෙනවා. මගෙන් අහනවා මෙය මිලිටරී කරණය නම් අනේ කරුණාකරලා අනිත් ඒවාත් මේ විදිහට කරන්න. ඇයි එහෙම කියන්නේ? මොකද මිතාම කාරුණිකව විධිමත්ව සහ එහි යම් කිසි විශ්වාසනීයත්වයක් ඇතුව තමයි ඔවුන් මේ කාර්යභාරය ලලිතිරතුම මැතිතුමනි ඔන්න ඔන්න රටේ තියෙන තත්ත්වය මේකයි මේ අපි ඔබතුමාට ඉදිරිපත් කරන්නේ. ඔව් ඉතින් මේ සභාපතිතුමනි මට අවසන් වශයෙන් කියන්නට ඕනේ මේ මේක ජාතික කර්තව්‍යයක්. මේ පහුගිය දිනක ජනාධිපතිතුමා මුණ ගැහුණා ජපාන් තානාපතිතුමා. මොකද ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.4ක් එක මිලියන එකහමාරකට ආසන්නයි. ඒ ප්‍රමාණය ලැබුණේ ජනාධිපතිතුමා මැයි 11 වෙනිදා ජපාන් නගමැතිතුමාට ලියන ලද ලිපියක ප්‍රතිඵලයක් වශයෙන්. මොකද අපිට මේ දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමේ දැඩි අසීරුතාවයක් මුළු ලෝකයේ පුරාම තිබුණා. අපිත් ඒකට අසුවෙලා හිටියා. ඉතින් ඒ අවස්ථාවේදී අර සංකේතාත්මකව ප්‍රදානය කරන්න ඕන නිසා ජපාන් තානාපතිතුමා අපේ කාර්යාලයට ආපු වෙලාවේ එතන හිටියා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ නියෝජිතතුමිය. එතුමිය තමයි ડોક્ટર අලාකා සිං කියන මහත්මිය. එතුමියත් එක්ක තමයි එතකොට අපේ ගනුදෙනු තියෙන්නේ ලෝක සංවිධානයත් සමග එතුමිය හරහා. එතුමිය කියනවා ජනාධිපතිතුමාට ඔබතුමා කරන ක්‍රමවේදය තමයි අපි දැන් මේ එක්සත් ජාතීන්ගේ පද්ධතියත් කරන්නේ. ඒ කියන්නේ අර හෝල් ඔෆ් ගවර්න්මන්ට් අප්‍රෝච් කියන වචනේ රයිකන් මෙවැනි ජසනයකදී ඒක සෞඛ්‍ය මාත්‍යංශයට ධාර දීලා අතෝදගන්නේ නෑ. රජයේ තිබෙන සෑම පද්ධතියක්ම ආයතනයක්ම මේ කාර්යය සඳහා යොදා ගන්නවා වගේ අපි මේ ඉන්නත් ලබාදී කොවැක්ස් කියන පහසුකම තියෙන WHO යටතේ අපි ආයතනයෙන් තමයි මේව ටික ඔක්කොම එකතු කරගෙන අවශ්‍ය කරන ගුවන් සේවා ලබාගෙන ඒ භාණ්ඩ ප්‍රවාහනය ගේම ආදී කරන්නේ යුනිසෙෆ් සිටින්. ඒක යුනිසෙෆ් කියන්නේ තවත් මේ ලෝක ළමා අරමුදල ඒ
ඒ ආයතනය එක්සත් ජාතීන්ගේ කොටසක් ඉන්නේ. පැටි එකතු වෙලා තමයි වැඩ කරන්නේ. ඒ කරන අපේ ප්‍රතිපත්තිය. ඒ නිසා මා කියන්න හදන්නේ මේ යුද හමුදාවේ කාර්යභාරය කෙනෙක් කවත සිදු කරනවා නම් ඒක මම හිතන්නේ හොඳ දෙයක් නෙමෙයි. අපි කළ යුත්තේ ඔවුන්ව තවත් දිලිමත් කරන්න. මොකද මේ ඔවුන් ශක්තිමත් වන පරමට අපිට වෙන ආපදාවන් වලදී එහෙම අපිට ඉන්නව අර බය නැතුව ආරක්ෂා කරන කොටසක් ඔවුන් විද්‍ය මේ දිනලා ආරක්ෂා කරා. ඒ ආරක්ෂා කිරීම තුළ තමයි මේ අපි සියලු දේ දැන් මේ කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ අධෛර්යමත් නොයි ඉදිරියට යන්නයි කියන ඒ පණිවිඩය තමයි අපි මේ යුද හමුදාවේ ඉන්න ත්‍රිවිධ හමුදාවලම ඉන්න මිතුරන්ට අපි දෙන්නට ඕනේ. ලලි පීරතුංග මැතිතුමනි බොහොම ස්තුතියි. කොහොමද තියෙනක හමුදාවත් එක්ක ලොකු මේ වෛරයක් වගේ දෙයක් තියෙනවා. කවුද අපි මේ ඔය සමහර දේශපාලන ඒ ගැනද මං කතා කරන්න සූදානම් වෙනවා. ඒක මේ ලලි පීරතුංග මැතිතුමනි ඔබතුමාට අද උදෑසන මේ කරුණු ජාතික ගුවන් විදුලිට කිව්වට බොහොම ස්තුතියි ඔබතුමාට. දැන් මේ මිලිටරිකරණය මේ වචනේ දැන් මේ වචනේ ඇවිල්ලා තින්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මිලිටේරියේ මිහිටියේ ගජබා රජමෙන්තුවේ. දැන් මේ විජේ විමලරත්න මහත්තයා තමයි යාගේ ටීම් එකේ ලොක්කා. දැන් ඉන්නේ සරත් පොන්සක මහත්තයා. එයත් ජනාධිපතිවරණයට ඉරුලුවා පැරදුනා. යාගේ ලොක්කා සිංහ රජමෙන්තුවේ. ඔය දෙකොල්ල එකතු වෙලා තමයි යාපනයේ කොටුවේ කොටුවෙන හැටිය සිය ගානක් හමුදා බටව සහ පොලිසිය අය ආහාරවත් ගන්න බැරුණා කොටුවට. කොටුව වට කරගෙන එල්ටීටී කාර්යෝ ඔතේ රංගෙච්ච ගුවන් යානයක් වෙඩි තියලා දැම්ම කලබුවට.